පාසටයන් අපේ YouTubeු නා ලිකාාවට අදරය කරන අපිත්තිික එකතු වෙලායිඉන්නවාල හැමෝම අයු බොහෝ වේවා කියල ගොඩාක් ආදරෙන් සුපුරුදු ප්‍රාර්ථනාවෙන් අදත් අපේ වීඩියෝ එකට පිළිගන්නවා. මම වගේම ඔබත් රුවන් වැලිසායට කොතෙකුත් ගොස් වන්දනාමාන කරන්නට ඇති. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුූන් වහන්සේලා වැඩවසන ලංකාවේ අසම සම. එකම චෛත්‍ය රාජාණන් වහන්සේ හිරුවන්වැලි මහා සෑයයි. ඒ වගේම තමයි ඒ විශ්වයේ මහා බලගත පින්බිමක්. ඒත් අදමං කියන්න යන්නේ ඒ මහා සෑගැනනම් නෙවෙේ. එහි තියෙන සලපතල මළුව ගැන. එහි තිබෙන සිරිපතුල් සලකුණු ගැන. මේ ශ්‍රීපාදලාන්ජන ඔබ දකින්නත් ඇති නොදකින්නත් ඇති සමහර විට. අපි ස්වර්ණුමාල්ලි මහත් චෛත්‍ය රාජාණන් වහන්සේ වදනාමානකරමින් පැදකුණු කරන්නේ. ජයිත රජාණන්හන්සේ දෙෙස බලාගෙන. ඒ වෙලාවට සලපත මළුවූ අපි හැම්මෝටම අමතක වෙනවා. මං ඔබට යෝජනා කරනවා නැවතවතාවක්. ඔබ ඇහි ගියවිට සලපතල මළුව දෙසත් බලන්න කියලා. එවිට ඔබට මළුවේ තැනින් තැනැති ශ්‍රීපාදලාංචන තැකගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාදලාංජනය කියන්නේ බෞද්ධයින්ට පූජනීය වස්තුවක්. එවන් දෙයක් මළුවේ පයට පැෑගෙනට යොදාගෙන තියෙන්නේෙ ඇයි කියලා ඔට හිතෙන්න්න පුළුවන් මේ ගෙන මත කීපයක්ම තියෙනවා එයින් එක් මතයක් වෙන්නේ මේ පහයට පෑගෙනට දාල තියෙන සිරිපතුන් ලංජනය සහිත ගල් කාලයකදී විනාශ වෙලා යන්න පුළුවන් හින්ද. එහෙම විනාශවෙලා යන්න හිතා මතාම සලපදල මළුවේ අතුරනු ලැබවා වෙන්න පුළුවන් බව එහෙමනං ඒ සිද්ධ කරනු ලැබවී කවරුන්නෙසින්ද ඒ ප්‍රශ්නය තමයි අපට ඉල්ලඟට ඇතිවෙන්නේ විවිධ කාලවලදී සිද්ධ කරනු ලබු. රුවන්වැලි සෑය ප්‍රසංස්කරණයන් හිදී දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙ සිරිපතුල් ගල් අනිෙකුත් ගල් සමග අතුරණට ඇති බවත් අපට හිතනට පුළුවන්. නැතිනම් අතීතයේදී සිද්ධ වුණු විධ ආක්‍රමණවලදී. ඒකට උදාහරණයක් කිවත් සොළි ආක්‍රමණය ආති ආක්‍රමණවලදි. විනාශ කරනු ලැබූ වෙහිර විහාරවලතිබූ සිරිපතුල් සැලකුණු මෙහි ගෙනවිත් විනාශවනු පිණිස සහ, ඒවාට නිග්‍රහවනු පිණස මේ ආකාරයෙන් සකස් කරන්න ඇතිබවත් හිතන්න පුළුවන්. ඒ බුදුධාමටහා ඒහ බැඳනු පූජනීය සංකේතවයට පහර ගැසීම සඳහා. ඒවගේම තමයි, මහාරාවනාා යු කියයේ පැවැති ආකාසවස්තු නිරීක්‍ෂනාකාරයක් වූ වෙෙස්ස ගිරිය. සීගිරිය, යුද්ධයෙන් විනාශකලාාට පස්සේ. එහි වූ ගල්පතුරමතකෙටු දැනුම සහිත දේ. මෙසේ විනාශවී යන පිණිස විහාරබිම්වල තැන තැන අතුරන්නට ඇති බව. ජ්‍ය මානයවේ විමල රතන හිමියන්ගේ යක්ෂ ගෝත්‍රික සෙල්ලිපිහා අනාවැකි පොතහි, රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමයවැනි චෛත්‍යවල සැලපතල මළුවල ගල්පතුරු තුළ ඇති විධ රූපරට ගොුණු කරල දක්වොල තියෙනවා. ඉන් සමහරක් අතීත හෙළයන් සතු වූ විශ්වය පිළිබඳ දැනුම ඇති සලකුණුය අභ්‍යවකාශයානා, අරුපන්ති වැනි සුවිශේෂ සලකුණු, මේ සලපදල මළු තුළ අතුරා දමා විනාශවනට හැර ඇත. අනිත් කරුණනම්. ඒවා අපිළිවෙලට අතුරා ඇති නිසා ඒ දැනම කිසිවෙකුට නැවත ගලපා ගත නොහැකිවීමයි. රුවන්වලි සෑ මලුවේ ඇති සිරිපතුළ සලකුණුද. මෙසේ විනාශවනට දමා ඇති දැයි මේ පිළිබඳව ගවේෂණය කරද්දී අපට මතුවන කාරණාවක්. ඉතිං රුවන්වලි සෑය කියේ විශ්වයේ බලගතුම ස්ථානයම්. ඒ වගේම එය අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩිපුරම නිදන්ව ඇති විශ්වයේ එකම චෛත්‍යී රාජාණන් වහන්සේ. එබැවින් නිරන්තරයෙන් දෙවියන් බ්‍රහ්මයින් මෙහි පැමිණ වන්දනාමාන කරනු ලබයි. පිටසක්වල ජීවින් පවා මෙහි ආ බවට නොයකුත් කතා සමාජය තුළ පවතිනවා. චෛත්‍ය කියන්නේත් ඊ ජිප්තු පිරිමීඩ වැනි විශ්ෝෂක්තිය ඇද ගබඩා කළ හැකි වගේම විශ්වයට ශක්තිය මුදාහල හැකි සුවිශේෂී නිර්මාණයන්ය. මේ හෙලබිම තුළ එවන් සුවිශේෂී ස්ථාන රැසක් පවතිනවා වගේම ඉන් රුවන්වලි සෑය ප්‍රධාන ස්ථානයක් වෙනවා. එහි එක්වරක් හෝගෝස් වන්දනාමාන කළ කෙනෙක් නම් එහි ඇති ශක්තිය අත්විඳින්නට ඇති කියලා අපි හිතනවා. ඒ වගේම තමයි මනස සංසුන් කරන මහා බලයක්. එහි තියෙනවා. ඒවගේම තමයි භාවනා කිරීමටත් ඉතාමත් සුදුස ස්ථානයක් නමුත් අප බොහෝ විට කරන්නේ වන්දනා කිරීමවිනා භාවනා කිරීම නම් නෙවෙයි. එහෙම භාවනානයෝගියෙකුට රුවන් වැලි සෑමලුවේ අති මහත් නිරාමිසසුවයක් අදදැකය හැකි වෙනවා. එහෙම වෙන්නේ එයින් අපේ ශරීරයේ ඕරා ම්ඩලය බලගන්නුවන නිසා. අපේ ආධ්‍යාත්මික සිරුරේ දුර්ලතා මකා දම. එය බලගැන්වීමට රුවන් වැලි සෑතරම් සුදුසු වෙන ස්ථානයක් නම් නැහැ. ඉතිං මං මේ කරුණු ඔබට කීවේ ශ්‍රීපාදලාංචන ගැන යමක් ඔබට කියන්නට. රුවන්වැලි සෑයේ විශ්වශක්තිය ඒකරාසීවන ස්ථාන හතරක්. එහි පාදම අසලම සිව්කොනේ පිහිටනවා. ඒ දිසා හතරට වෙන්න. මෙම ස්ථානවල මෙම සිරිපතුල් ගල්ත පිහිටවා තියෙනවා දකින්න පුළුවන්. සමහරවෙලාවට මේ ශුවිසේස සිරිපතුල් ගල් ප්‍රාර්ථනා ගල් කියලත් හඳුන්නනවා. එම ස්ථානවල සිට අප වන්දනා කළ පසු. දෙවියන්ට පින්දී ප්‍රාර්ථනා කළ යුතුය. එම ප්‍රාර්ථනා සපලවන බවට විශ්වාසයක් ඇතමෙන්ට තුළ පවතිනවා. කෙසේ නමුත් මේ සුවිසේසි සිරිපතුල් ගල් පිළිබඳව. තවම පුරාවිද්‍යා විමර්ෂනයක් නම් සිද්ධ කරල නැහැ. මෙවන් තෑගෙන අප අවදිවිය යුතු කාලයක් තමයි මේ උදාවෙලා තියෙන්නේ කියලා, සටහන් අපට හිතෙන්නේ. ඒවගේම තමයි මේගැන බෞද්ධ කටයුතු අමාත්‍යාංශය පුරාවිද්‍යා දෙපාර්තමේතුව පුරාවිද්‍යා කොමසාරිස්තුමා අටමස්ථානතිපති හිමියන්ගේ වගකීම වෙන්නේ මේ ආකාරෙන් පෑගෙන්නට හැර විනාශවීයානට ඉඩහැරඇති. සිරිපතුල් ගල් එම ස්ථානවලින් ඉවත්කොට සංරක්ෂණය කිරීම හෝ එම ශ්‍රීපාදලාංචන සහිත ගල්වලට සුදුසු පූජනිය ස්ථානයක තැන්පත් කිරීමයි. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ බලධාරෙන් මෙතෙක් ක්‍රියාන් නොකිරීම හා ඒ ගැන අවධානයක් නොදැක්වීම තමයි මෙම ශ්‍රීපාදලාංජන සහිත ගල් තවමත් එම ස්ථානවල පැපතීමෙන් හා ඒවා විනාශවීයනට ඉඩහැරීමෙන් අපට පෙනෙන්නේ. ඉතිං බෞද්ධයන් වශයෙන් අපේ වගකීම වෙන්නේ එවැනි ක්‍රියාමාර්ග ගැනීමට එහෙමත් නැත්තන්, මේ ආකාරයට නොසැලෙකිල්ල නිසා විනාශවෙලා යන අපේ පූජනය පුරාාවස්තු ආරක්ෂා කිරීමට අදාළ බලධාරින්ගේ දෙනෙත් යොම් වෙනතුරු අපට හැකි අයුරින් දැඩිව බලපෑම් කිරීමයි. පාසටහන් අපි මේ වීඩියෝ එක තුළින් බලාපොරතුවන්නෙත් එයයි. ඒ වගේම මේ අයුරින් තවත් ශ්‍රීපාදලාංජනය සහිත ගල්යෝදාගෙනැති ස්ථාන බොහොමයක් පවතිනවා වගේම ඉදිරියේදි අපි ඒ ගැෙනත් ඔබට විස්තර ගෙන එන්නට සූදානම්. අපි අපේ වගකිම මේආකාරයට හැකි උපරිමින් ඉටු කරනවා සේම අපේ බලාපොරොත්තුව ඔබත් ඔබගේ යුතුකම නිසිආකාරයෙන් ඉෂ්ඨ කරමින් අපෙන් ගිලිහෙන්නට හැර විනාසවෙන්නට හැරතිබෙන වටිනා අයිතිහාසික පූජනිය වස්තුූන්, ආරක්‍ෂා කරගන්නට නොමක්ද දායකත්වයක් ලබාදෙේ යන්නයි. එහෙෙනම් ආයමත් අලුත් විඩියෝකින් හම්ුවන බලාපොරොත්තුවෙන් සමගන්නවා ඊට කලින් පුංචිල්ලීමක් තියෙනවා. අපේ වීඩියෝවට ලයික්්‍ය එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් කමෙන්ට් කරලා යාළුවන්ටත් බලන්න ශයා කරන්නක් අමතක කරන්න එපා කියලා එහෙමනම් හැමෝටම සුබභදවසක්